ඊයේ දින සවස් කාලයේදී වාලච්චන පොලිස් ස්ථානයේ වෙත පැමිණිල්ලක් ලැබුණා. ඒ පැමිණිල්ලේ සඳහන් වුණේ 55 ඇවිරිදි කාන්තාවකගේ අතුරුදහන් වීමක් සම්බන්ධව. මේ සම්බන්ධව වාලච්චන පොලිසිය විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව පොලිසිය වෙත තවත් තොරතුරක් ලැබුණා. ඒ තොරතුරේ සඳහන් වුණේ වාලච්චන නගරයේ ඇලුමිනියම් භාණ්ඩ සහ සුරතල් මසුන් අලෙවි කරන වෙළඳසැලක් තුළ සැක කටයුතු ගෝනි දෙකක් ඇති බවට. මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමේදී පොලිසිය එම ගෝනි දෙක පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් එක් ගෝනියක පොහොර තොගයක් තිබී ඇති අතර අනෙක් ගෝනිය තුළ කාන්තා මලසිරුරක් තිබී සොයාගෙන තිබෙනවා. මේ වන විටත් එම මලසිරුරේ මේ ස්ථානයේ තිබෙන අතර මෙය අතුරුදහන් වූ කාන්තාවගේ මලසිරුර බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ වගේම අද දිනේදී මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සහ මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. වාලච්චන පොලිසිය විසින් වාලච්චන අධිකරණය වෙත මේ සම්බන්ධව කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්‍රී 8:30ට පමණ මෙම ගෝණියක දමන ලද මලසිරුර වාලච්චන නගරයේ තිබී සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ නියදුරෙකු සහ අදාළ වෙළඳසැලේ හිමියා අත්අඩංගුවටගෙන තිබෙනවා. වෙළඳසැල් හිමියා පවසන ආකාරයට ත්‍රිරෝද රථ නියදුරා විසින් මෙම ගෝණි දෙක එම ස්ථානයට රැගෙන වී තිබෙනවා. මෙම කාන්තාව එම ප්‍රදේශයේ මුදල් පොලියට ලබා දෙන තැනැත්තියක බවට අනාවරණය වී තිබෙන අතර අදාළ අත්අඩංගුවටගත් ත්‍රිරෝද රථ නියදුරාගේ රථයෙන් ඊයේ දින බැංකුව වෙත ගමන් කරන බවට පවසා පිටවි ගොස් ඇති බවත් ඉන්පසු නිවසට නොපැමිණි බවත් නිවැසියන් සඳහන් කරනවා. මේ ගැන වඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් සිදු කරනු ලබනවා. මෙම අත්අඩංගුවටගත් සැකකරුවන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. කෙසේ වෙතත් මරණය සිදු කිරීමට හේතුව සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන පවත්වනු ලබනවා. Breaking.lk